जन बल वेगे नायक जनाधिपति अनुरा दिशा नायक सहोदर सहोद आराधना कर आमंत्रण कर देवनी चांदी नवंबर दाहतर मुका कोई थे हाँ शुअर ओ आप इधर नवा पशुगे जनाधिपति वारने दी यम जनकांडाय मा कतर आपे पीले बंदे देगी दिया आवा සැකයක් කුකුසක් තිබුණා තිබුණද තිබුණා සමහර අය ගාව නේද ඒ මොකද ඒ ජනාධිපති වර්ණයේදී එක් අයෙක් ජනාධිපති ලෙසත් රාජ්‍ය බලයක් ධන බලයක් උපයෝගී කරගෙන මැතිවරණ ව්‍යාපාරය යෙදුණා තව කෙනෙක් විපක්ෂ නායකවරයා තමන් සත්ව නාලිකක් තියාගෙන මැතිවරණ ව්‍යාපාරය යෙදුණා මතකද यदिल एगोलो समाज ऐतुले विशाल दिगड़ी आवक निर्माण करा जात का जन बल वेगे बल गत्तुत गैस सिलिंडरे पुपुराय मतलब एहम क्यों जात का जन बल वेगे दिनुत जात्यंत्र सबत्ता नेतु रट हुदकलावे जात का जन बल वेगे जयग्रहण करो पहुवदासिता महा लेवगिरी मा रट तुले सिद्धवे मतलब जातक जन बल वेगे जयग्रहण करो तिलपोलिम गैस पोलिम मेथिवे जातक जन बल वेगे जयग्रहण करो गैस सिलिंडर डॉलर रुपये हार सीट आई जातक जन बल वेगे रट पालने कर अद्यकीमे ओवागे गुडा देवल की समहराय मेक नवत नवत दिनपता की पोड़ी दिगड़ी आवकट पोड़ी सकेकट आव हेबे अभी जयग्रहण करला दसकट वडा केटी काल गत विला दंगेगोलो की पोट मुकद विला मुकद विला योकम असत्य बवट ताहू विला गैस सिलिंडर पिपुरुत्ने डोलरे हार सीट गियत्ने इवितरक्ने भी लंका इतिहास पलमु अतावट जयग्रहण समरणमा रतिन्या करलाक पत्तुवेन्ने तो सामकामियु डोलरे तुंसियट वडा यटिंतियागन इन्नु तेल पोलिम गैस पोलिम एतिवेन्ने इड़दुन्नेने जात्यंत्र सबदता विनदटत वडा वेडियें अपि शक्ति मत करमिंग इन्नु दें मुकद विला थीन दें एकुलांट मुकद विला थीन අර කියපු සියල්ල අසත්‍ය බව අද ජනතාව දන්නවා බොරු අවලාද අසත්‍ය චෝදනා එල්ල කරන්න පටන් ගන්න තියෙනවා එල්ල කරමින් හිටියා හැබැයි අද ඒ සියල්ල අසත්‍යම අවලාදෙම තොරතුරු බව ජනතාව දන්නවා එහෙනම් මොකද වෙන්නේ පහුගිය ජනාධිපති ඡන්දෙදී ඡන්දෙ නුදුන්නු අය මේ ඡන්දෙදී ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙනවා මොකද කියන්නේ දෙනවද නැද්ද දෙනවා දැන් අලුතෙන් ආයෙ සාකච්ඡාවක් කරගන්න එදා කිව්වේ මොකද්ද
ජනාධිපති ධූරය කරන්න රට පාලනය කරන්න අධ්‍යක්ෂින් මේ දැන් ආයේ ඒකම කියනවා මේ අලුත් අයට අධ්‍යක්ෂින් මේ ඉඳ පරණ අයම එන්න පුරුදු අයම එවන්න දැන් අද මීගමු පැත්තේ රැස්වීමක් තියලා එහෙම කියලා පුරුදු අය එවන්න මොනවට පුරුදු අයද මොනවට පුරුදු අයද නේද හොරකමට පුරුදු අය ඒ විතරක් නෙවෙයි නීතිය මුළුමනින්ම නොසලකා කටයුතු කරන අය දැන් බලන්න සාමාන්‍යයෙන් අපි හැමදෙනාම දන්නවා වාහනයක් ලියාපදිංචි කරන්න ඕන පාරේ දුවන්න ඒක අපේ රටේ නීතිය නේද අඩුම තරමේ අපි ලියාපදිංචි කරපු වාහනයක නම්බර් ඒ කියන්නේ අංක තහඩුව වැටිලා තිබ්බත් නේද දන්න යනකොට අපි දන්නේ නැතුව වැටුණත් අපි බයයි යන්න එහෙම නේද ඇයි ජනතාව නීතියට බයයි ජනතාව නීතියට ගරු කරනවා හැබැයි පාලකයෝ දැන් හම්බ වෙනවා අංක තහඩුත් නැති ලියාපදිංචි කරපුත් නැති එංගලන්තෙන් උස්සපු කාර් අන්න පළපුරුද්ද ඇයි ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ නීතියට යටත් නැහැ ඒගොල්ලෝ නීතියට වඩා උඩින් ඉන්නවා කියලා සමහර කාර් හම්බ වෙනවා දැන් මේ කෝටි ගණන් වටින වාහන හොදි කවුද රෑට ඇවිල්ලා මිදුල දාලා ගිහිල්ලා හරි ඇයි වනිසි පරිදි ලියාපදිංචි කරලා නැහැ නිසි පරිදි බදු ගෙවලා නැහැ ගෙවල් වලින් වාහන හම්බ වෙනවා මම මේ කියන්න හදන්නේ මොකද්ද මේ පාලකයන් කොහොමද වැඩ කරලා තියෙන්නේ මේ පාලකයන් වැඩ කරලා තියෙන්නේ ඒගොල්ලන්ට නීතිය අදාළ නැහැ නීතිය අදාළ නැහැ වාහන ලියාපදිංචි කරලා දියන් දුවන්න ඕන මහ ජනතාව ඒගොල්ලෝ හොරෙන් දුවන්න පුළුවන් ඇමතිවරු අන්න එහෙම දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තියෙනවා එනිසාද ඒගොල්ලෝ කියන පළපුරුද්ද එහෙම අය තමයි උසාවිය වලින් පණින්නේ කොහොමද හොරකම් කරලා බේරෙන්නේ කොහොමද අපරාධ කරලා කට්ටි පැනපැනින්නේ කොහොමද අන්න ඒ පිළිබඳව නම් අද්දකීම් තියෙනවා හැබැයි අපේ රටේ ජනතාවට ඒගොල්ලොත් හිටපු ඒගොල්ලෝ නියෝජනය කරපු පාර්ලිමේන්තුව තමයි එපා වුනේ නරකම තැන බවට පත් වුනේ එනිසා අද කියන පළපුරුදු කතා ඒගොල්ලන්ට තියෙන නරක දේවල් වලට පුරුදු වැඩ පාර්ලිමේන්තුවට පීයෝරෙන් අරන් ගන්න පුළුවන් පුරුද්ද පාර්ලිමේන්තුවට මිරිස් කුඩු අරන් ගන්න පුළුවන් ඒක පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් ඇතුල් වෙනකොට සියල්ල පරීක්ෂාවට භාජනය කරනවා හැබැයි හොරෙන් පිහි අරගෙන එන්න පුළුවන් අන්න පුරුද්ද හොරෙන් මිරිස් කුඩු අරගෙන එන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව පුටු වලින් ගහ ගන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව සභාගර්භයේ මැද පෙරලගෙන එකිනෙකාට එනකොට ගන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුවේ නරක දේවල් වලට අත උස්සන්න පුළුවන් අර හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනම බෙහෙත් වලින් හොරකම් කරලා කියලා පාර්ලිමේන්තුව ඔය කට්ටිය එයාට පක්ෂව අත උස්සනවා අන්න පුරුද්ද නේද ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව අසභ්‍ය වචන වලින් එහෙට මෙහෙට බැන ගන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව ඉන්න අයට නීතියට වඩා උඩින් ඉන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව ඉන්න අයට මහජනයාගේ ධනේ කෝටි ප්‍රකොටි ගණන් නාස්ති කරන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව ඉන්න අයට මහජනයාට වඩා විශාල වරප්‍රසාද තෙල් මිල ඉහළ යනකොට තෙල් ගාස්තු වැඩි කර ගන්න පුළුවන් විදුලි බිල ඉහළ යනකොට විදුලි ගාස්තු වැඩි කර ගන්න පුළුවන් කාර්යාල දීමනා කියලා අමතර සල්ලි ගන්න පුළුවන් කාර් පර්මිට් ගන්න පුළුවන් බාර් පර්මිට් ගන්න පුළුවන් අන්න පුරුද්ද දැන් ජනතාවට ඒ වගේ පුරුදු නම් දැන් හොඳටම ඇති වෙලා තියෙන නේද ඇති වෙලා නේද එනිසා මම කියන්නේ ඒ අද හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා පුරුදු අය එවන්නලු ඉතින් පුරුදු අය ඕවට නෑ මේ සැරේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන අලුත් අයගෙන් හැබැයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට අලුත් හැබැයි මේ කිසිවෙක් දේශපාලනයට අලුත් අය නෙවෙයි
देशपालन अलुत मेघल ने मेर रट ओण विला विपत पत्न को रट आरक्षा करें देशपालन कर पुआ मेरटे महाजन के धने कोट प्रकोट होरकंकर इकट विरुद्ध हंड नगना मेरटे संपत् अति तरम विकुन को संपत् आरक्षा करताकरना पेनी हिटिनाय मेरटे कोतन को असाधारण सिद्धम असाधारण विरुद्ध देशपालन कर पुआ मेरटे गंगा सिद्ध विनवन सुनामी कति विनवन जनता मा व्यसन मुन दिनवन ये व्यसन हम जनता मुनवर यम क्रीम मेदिया मेघल्लो पार्लिमेंट तो अलुत मून हेब देश पालन अलुत्ता निवेगोलो पुर्दुआ नरक वेडवलट अपे पुर्दुआ हुंद वेडवलट मतक दिया हुंद वेडवलट यहा वेडवलट पुर्दुआ एनिसा मेन्न मे पार्लिमेंट पुरवन्नोना अलुत्ता देश पालन पुर्दुआ अंदे तमाय मालिमाव नियोजन करण एनिसा नवंबर मासे दाहतर मेनिदा प्रधान कार्य अतिबिनो अपी मे देशपालन पुरपिटिय शुद्ध करन्नोना पिरिसुदु करन्नोना अपे रटे देशपालने पुरवेसेट तित्त वेला तिबुनी अपे रटे देशपालने तरण तरण अप्रसन्नता बोट पत्लती अपेरटे देशपालक अप्रसन्न के बोट पत्लती अपेरटे देशपालक वंजन के दूषित किला जनता वट हेम विलाम हित तत्व पत्लाति अन्े देशपालन पुरपिटे शुद्ध करोना अन्े देशपालन पिटे शुद्ध करण नवंबर मासे दाहत पार्लिमेंट मालिमावे पुरवाण मालिमावे इट पास अभी पटांग मेरा हदन मेरा हदन वेक्म पलवीन वेडिम कदन अभी मेरटे देशपालने मेरटे देशपालने यहापद देशपालन बट पिवर्तने यहापद देशपालने अपेरटे देशपालने तीयन बिजनेस जनता वगे चंदेरगण मंत्री विनव ये मंत्री मुकद तमंगे मंत्री बल आंड बल एक्कते आंड बल उपयोग दने तीवत गण अर दीन इवा कुल इवा गण अर अर तीन समहरा कुल एकमे गिवल हतरपा तीन यगल देशपालन दगल देशपालन अणु मुदलिपये मार्ग जातक जन बल वेगिट देशपालन अणु महाजन सेवे महाजन सेवे तम जाति जन बल देशपालने देशपालने धन मे मार्ग देशपालने पलम कोट मे देशपालन व्यापार हकलाती मे देशपालन बिजनेस हकलाती अन्न जाति जन बल आंड क्रमाकूल मे व्यापार बिजनेस हकलाती देशपालने अभी महाजन सेवक बोट परिवर्तने करनवा महाजन इंट देशपालन बोट परिवर्तने करहपत व्यापृति अक्न व्यापृति बल तमंकी तमंट की कम विनोद रटट की कम विनोद कील निवी रटट हुंदी बलि बलने आट हुंदी अदापिट आयोजक विशाल प्रमाण खंभ विन अभी चुट्ट नवंबर मासे दाहतर विनक मुखद अभी मे रटन हो आयोजन करगनी हे भाई एमती मेच्चर इलेनो संबंधिक मेच्चर इलेनो अपिट वेडात्र अपि आप हेरले मुखदीन रटट पिरिसुदु आयोजक एन्नने देशपालन व्यापार बोट पत्कर गत्तन या कर मुखद आयोजक किनकुट यागे कर इलेनवा आयोजक आपवेरलेनि देशपालन व्यापार बोट पत्न मुकद विन्नी रटवे तीन गण वेनुट रटट हितकर तीन गण वेनुट तमाम वेणुन तीन गण देशपालन व्यापार हकनोट उम सौख्यम मुकदरण एट देशपालन व्यापार बोट पत्न नाम बेहत्तलिंग हो रहा कंकर
දේශපාලන ව්‍යාපාරයක් ආදායම් උපයන්න බෙහෙත්වලින් හොරකම් කරන්න. දීවර මතට දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා මොකද වෙන්නේ? චීනෙන් අල්ලන මාළු, ජපානෙන් අල්ලන මාළු ලංකාවට ගොඩ බාන්න අවසර දෙනවා ගානක් ගන්නවා. දේශපාලක බිස්නස් එකක් වුණාම. දේශපාලන බිස්නස් එකක් වුණාම බාල පොහොර ගේනවා. ඒ දේශපාලන බිස්නස් එකක්. එයා හොඳ පොහොර ගේන නෙමෙයි කල්පනා කරන්නේ තමන්ට කීයක් හම් වෙනවද බාල පොහොර ගේනවා. දේශපාලන බිස්නස් එකක් වුණාම මොකද වෙන්නේ? නේද? විශේෂයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඉන්ධන සැපීමේදී ඉන්ධන සාධාරණ මිලකට ගන්නව වෙනුවට වැඩි මිලට ගන්නවා. දේශපාලන ව්‍යාපාරයක් වුණාම මොකද වෙන්නේ? හොඳ විදුලි බලාගාර ගලවගෙන යනවා. ඇතිකරන්නේ නේ අහිතකර කිවිසුම් වලට අස්සම් කරනවා. දේශපාලන ව්‍යාපාරයක් වුණාම මුළු රටේ ජනතාවම විවිධ ශේත්‍ර වලින් පීඩාවටපත් වෙනවා. හරිද? එහෙනම් මොකද කරන්න ඕන? දේශපාලනයේ ව්‍යාපාරික සිට දේශපාලනයේ බිස්නස් එකක සිට දේශපාලනයේ මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕන. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මුල පුරලා තියෙන්නේ දේශපාලන යන මහජන සේවය. මන්ත්‍රී වරුන්ගේ වරප්‍රසාද අඩු වෙන්න ඕන. මන්ත්‍රී වරුන් දරන වැයබර අඩු කරන්න ඕන. ජනාධිපති වරය වෙනුවෙන් දරන වැයබර අඩු කරන්න ඕන. හිටපු ජනාධිපති වරු වෙනුවෙන් දරන වැයබර මුළුමනින්ම අඩු කරන්න ඕන. මතක තියාගන්න. හරිද? දැන් අපි කමිටුවක් දාලා තියෙන්නේ. සමහර ඒවා චක්‍රලේඛන වලින් මේවා දීලා තියෙනවා. සමහර වරප්‍රසාද 50 වලින් දීලා තියෙනවා. සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. දැන් අපි කමිටුවක් දාලා තිබෙන්නේ ඒ සියල්ල ඉවත් කිරීම සඳහා. චක්‍රලේඛන වෙනස් කරන්නේ කොහොමද? පනතත් වෙනවනම් පනත වෙනස් කරන්නේ කොහොමද? මේ සියල්ල අපි සාකච්ඡා කරලා හිටපු ජනාධිපතිරු බලා ගන්න කන අතර කරන මතක තියාගන්න. මේක කරන්න බෑ. පොඩි ගණන් නෙමෙයි. ආරක්ෂක 163ක් ඉල්ලනවා. ඇම්බියුලන්ස්, BMW, කාර්, ජීප් රට ඇතුළු වාහන 16,000ක් ඉල්ලනවා. ගෙදර ඉන්න ගානට වඩා වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බෑ. ඒයි එහෙම වෙන්න දේශපාලන වරප්‍රසාදයක් ලෙස හිතනවා. ඒකල හිතනවා දේශපාලන කරා එයා ජනාධිපති වුණා. ජනාධිපති වුණාට පස්සේ එයා බලා ගන්න එක ජනතාවගේ වැඩක් කියලා. නෑ. ඒකල බලා ගන්න එක ජනතාවගේ වැඩක් නෙවෙයි. ඒවා ඉතා ඉක්මනින් අපි ඉවත් කරන මතක තියාගන්න හැම නායකට මම ඇහෙන්න කියන්නේ. පරිගැනීමද නෑ. මේ පරිගැනීමද නෑ. මේ කාත් එක්ක කෝපෙන් කරන වැඩක්ද නෑ. එයි මේ දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන්න ඕන. ඇයි ගරු එමති කියන්නේ? ඇයි අතිගරු ජනාධිපති කියන්නේ? ගරු සේවය, අතිගරු සේවය. මේක හොඳ අතිගරු සේවය. ඉන්නකොට බලා ගන්නත් ඕන, ගිහිල්ලා බලා ගන්නත් ඕන. මේවා නතර කරන්න ඕන නැද්ද? නතර කරනවා මේවා. ඊළඟ අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කරන්න ඕන. දැන් තමුන් වහන්සේලාට වැඩක් කරගන්න ගිහුවම් මට මතකයි අර 5-10 කොලේ ගන්න කොතර කාලයක් පොලිමේ ඉන්න උනොත් හාල් කිලෝ 5 ගන්න රණ්ඩු වෙවි පොලිමේ ඉන්නවා. උපැන්න සහතිකයක් ගන්න රණ්ඩු වෙවි පොලිමේ ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අවස්ථා ගණනාවක් හැරිලා එනවා. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ තාමත් තියෙන පැරණි රාජ්‍ය යාන්ත්‍රණය. ලෝකේ මේවා විශාල ලෙස තාක්ෂණයත් එක්ක දිනු වෙලා තියෙනවා. අපි විශාල ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ලංකාව ඩිජිටල් කරන්නේ කිරීමේ ව්‍යාපෘතිය ගොඩක් දේවල් ගෙදර ඉඳගෙන සමහර ඒවා ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් විදියට අපි කටයුතු කරනවා. අස්වැසුම දීමනාව තමගේ ෆෝන් එකට එන්නේ. ෆෝන් එක දීලා කඩෙන් ගනුදෙනු කරන්න පුළුවන්. හොඳ නැද්ද? එහෙම කාර්යක්ෂමතාවයක් හදන්න ඕන. මම දන්නවා මම පහුගිය දවස්වල ඉන්දියාවේ ගිහුවාම ඉන්දියාවේ වඩේ කඩේ වඩේ විකුණන්නේ QR කෝඩ් එක. එහෙමයි ලෝකේ තියෙන්නේ. අපි 5000 ගන්න පොලිමේ කිලෝ හාල් කිලෝ 5 ගන්න පොලිමේ නේද? ඉදමට ඔප්පුවක් හදා ගන්න පොලිමේ මොකම වෙනස් කරනවා. වෙනස් කරලා අපි තා කෙටි කාලයක් ඇතුළත කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පුරවැසියන්ට කරදර නොවන හිරියර නොවන රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා. ඒ සඳහා මේ වෙලාවේ ලංකාවේ ඉන්න ඒ ශේස්ත්‍රින ප්‍රබලතම ප්‍රධානතම විද්වතා ස්වේච්ඡාවෙන් ඕ ලබා ගන්නා අධි විශාල වැටුප අත්තරලා ලංකාවට එනවා ස්වේච්ඡාවෙන් වැඩේ කරන්න මේ වැඩේ බාර ගන්න.
එහෙමයි ජනතාව වෙන්නේ අපෙන් ඇහුවා කවුද ඉන්න කියලා අපි පෙන්වන්නම් කවුද මේ රට හදන්නේ කියලා හරිද වැඩේ කරනවා ඊළඟ ඊළඟටත් මේ රටේ නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කළ යුතුයි සමහර අය ඒගොල්ලෝ මහනෝ මේ දැම්ම අල්ලන්නේ නැද්ද කියලා අපි ඔය විධිමත්ව කරන මතක තියාගන්න හරි දැන් අරුණු වහපු ෆයිල් විශාල ප්‍රමාණයක් මා දන්නවා දැන්ට විවෘත කරලා තිබෙනවා සමාරේවා නීතිපද දෙපාර්තමේන්තු හිර වෙලා තිනවා සමාරේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිර වෙලා තිනවා සමාරේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ෆයිල් එක විවෘත කරලවත් නැහැ ඒවා සියල්ල විවෘත කරලා ඒ අදාළ වැඩ කටයුතු කරයි ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් නිලධාරීන් අපි පත් කරලා තියෙනවා අපි අත ගහන්න යන්නේ නේ අපි බලන්න යන්නේ නේ ඒක 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 අපේ වැඩේ නෙවෙයි ඒක නිලධාරීන්ගේ වැඩේ අපේ වැඩේ තමයි ඒ වැඩේ කිරීම සඳහා නිලධාරීන්ට සහාය දෙන එක උපදෙස් දෙන එක අදාළ නිලධාරීන් පත් කරන එක මේ අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන්න පුළුවන් ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම නිලධාරීන් දක්ෂතම නිලධාරීන් අපි දැන් ක්‍රමානුකූල පත් කරමින් තිබෙනවා පරීක්ෂණ ආරම්භ කරන්න එතන කලබල වෙන්න එපා අපි මේක සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ දූෂිතයෙන් ඇල්ලීම නිකන් ප්‍රදර්ශනාත්මක වැඩක් නෙවෙයි 2015 ෆයිල් එකක් අරන් යනවා අල්ලස් කොමිසමට ෆයිල් එක බාර දෙනවා එන ගමන් වොයිස් කට් එකක් දෙනවා අල්ලස් කොමිසමට ගිහින් කෙනාත් වොයිස් කට් එකක් දෙනවා නිකන් දෙපැත්තේ නාට්‍යයක් වගේ නාට්‍ය ප්‍රදර්ශනාත්මක වැඩ කිසිවක් නැහැ ක්‍රමානුකූලව පියවරෙන් පියවර පරීක්ෂණ ඉදිරියට යමින් තියෙනවා ඒ නිසා ඔගලට බාධාන විශාල බලාපොරොත්තුවක් දෙනවා දූෂිතයන්ට දඬුවම් දෙන්නත් දූෂණය නතර කරන්නත් ඒක ජාතික ජනබලවේගය ආණ්ඩුව ඉදිරියට කරනවා ඊළඟ මහමෙතුවරණය පස්සේ අපි කැබිනට් මණ්ඩලය හදනවා ඒක අනිවාර්යෙන් 25ට වඩා අඩු කැබිනට් මණ්ඩලයක් 25ට වඩා අඩු කැබිනට් මණ්ඩලයක් හදනවා ඒකට අනුරූපී නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව පත් කරනවා ඊට පස්සේ ක්‍රමානුකූල මෙරට ගොඩනැගීම සඳහා සලස්ම දියත් කරනවා එතකන් ජනතාව බලා ගන්නවා අපේ සලසුම තිබෙනවා විශ්‍රාමිකයන්ගේ දීමනාවක් රුපියල් 3000කින් වැඩි කරා අපි එළබන අයවැය ලේකණෙදි රාජ්‍ය සේවකක වැටු අනිවාර්යෙන් වැඩි කරන මතක තියාගන්න. ඒ වගේම දිළිඳු ජනතාව වෙනුවෙන් ලබා දෙන සහනාධාර අපි වැඩි කරනවා. අපි පෝර සහනාධාරය දැන්ට වීවගාව සඳහා දෙනවා. තව ශේෂ්ත්‍ර සඳහා ලබා දෙන්න අපි අවධානය යොමු කරනවා. ඒ වගේම දීවරින් සඳහා දැනටමත් අපි ඉන්ධන සහනාධාර ලබා දෙන කටයුතු කරලා තිබෙනවා. මේ ආදි ශේෂ්ත්‍ර ගණනාවක අපි වැඩ කරමින් තිබෙනවා. එතරින් අතර නොවි මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන රට ගොඩනගන තෙක් ජනතාව බලා ගන්න ඕන ඊට පස්සේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන සලසුම් ටික දියත් කරමු අපි අපේ රට කුසිකර්මාන්තේ යන්න පුළුවන් ඉහළම තාක්ෂණය සහිත කුසිකර්මාන්ත බවට පරිවර්තන කරනවා ගොවි ජනතාව දුප්පත් භාවයෙන් ගලව ගන්න අපේ කුඩා තේවතු හිමිය කුඩා කුරුඳු වගාවක් කරන කෙනා ඒක තමන්ගේ ආදායමට ප්‍රමාණවත් වෙන තරමේ දියුණු කර්මාන්ත බවට පරිවර්තන කරන්න අපි සලසුම් බදලා තිබෙනවා. අපි දීවර කර්මාන්ත තව ඉස්සරහට ගෙනියනවා. අපි IT ශාස්ත්‍රයේ විශාල සලසුම් ප්‍රමාණයක් අපි සකස් කළා තිබෙනවා. 2025 වෙනකොට ලංකාවට එතෙක් අවුරුද්දකට ආපු වැඩිම සංචාරකයන් ප්‍රමාණය ගෙන ආණ්ඩු බවට ජාතික ජනබලවේගය ආණ්ඩුව අපි පත් වෙනවා. වැඩිම සංචාරකයන් ගෙන. අපි දන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයන් අපි කරේ විශ්වාසය තබලා විශාල ප්‍රමාණයක මුදල් ලැබවන්න පටන් අරගෙන තිබෙනවා. ඔවුන්ගේ සහාය ඉදිරියටත් අපි අපේක්ෂා කරනවා. මෙරට ගොඩනගන්න හැම කෙනාගේම දායකත්වය අපි අපේක්ෂා කරමින් තිබෙනවා. අපි අපේ රට කර්මාන්ත කරුවන් ව්‍යාපාරිකයන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා. උන්ගේ කර්මාන්ත දියුණු කරන්න, උන්ගේ ව්‍යාපාර දියුණු කරන්න, උන්ට අපෙන් ලබා දෙන සහාය මොනවද? ඒ අපි සියලු සහාය ලබා දෙනවා. අපේ රට අධ්‍යාපනඥයින් එකතු කරලා අපේ රට අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙන්න ඕන නව පරිවර්තනයක් ගැන අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම අපේ රටේ පාසල් පද්ධතිය කඩාවැටලා තිබෙනවා. විශාල පාසල් ප්‍රමාණයක ළමයි නැහැ. පාසල් තියෙන ආසන්න වශයෙන් ගත්තොත් 118ක් විතර ළමයි 50ට අඩුයි. ඉස්කෝල 118ක් ළමයි 50ට අඩුයි. දී ඉස්කෝල තියෙන ළමයි නැතුව ළමයි ඉන්නවා ඉස්කෝල නැතුව දෙකම වෙන්න බෑනේ. එක්ක ළමයි ඉන්න ඕන ඉස්කෝල නැතුව පිළිගන්න. ඒක ඉස්කෝල තියෙන්න ඕන ළමයි නැතුව ඒකත් පිළිගන්න පුළුවන්. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? ඉස්කෝල තියෙන ළමයි නේ ළමයි ඉන්නවා ඉස්කෝල නේ. ඇයි මේ පාසල් පද්ධතිය කඩාවැටලා තිබෙන්නේ? තමන්ගේ ආසන්නම පාසල පිළිබඳ දෙමව්පියන්ගේ විශ්වාසය බිඳ වැටලා තියෙන්නේ. ක්‍රීඩා පිටියක් නැති පාසල්
විද්‍යාගාරයක් ඇති පාසල් ළමං අතර සාමික ක්‍රීඩා තරගයක් කරන්න බැරි පාසල් ළමයි 50ට වඩා අඩු එකිනෙකට සාමික ක්‍රියාකාරමක් කරන්න බැරි පාසල් එකට ළමයිට ට්‍රිප් එකක් යන්න බැරි පාසල් මේ පාසල් වල ළමයි දාන්නේ නේ එහෙනම් මොකද වෙන්නේ හැම අම්මම කල්පනා කරන හොඳ පාසල තමයි දරුවා දාන්න ඉතින් පාසල් විශාල පද්ධතියක් කඩාවැටලා තිබෙනවා අපි මේ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් කරනවා පාසලෙන් පාසල අපි පහුගිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ක සාකච්ඡා කරා පාසලෙන් පාසලට ගිහිල්ලා හැම පාසලක ඇති විතිමන තත්ත්ව පිළිබඳ බලන්න ඕන බලලා ඒ පාසල දියුණු කරන්නේ කොහොමද ඒකට අවශ්‍යන පාසක මොනවද කියලා අපි සැලසුම් මදලා දියුණු පාසල් පද්ධතියක් අපි නිර්මාණය කිරීමේ වගකීම බාර අරගෙන තිබෙන්නේ දරුවන්ට අධ්‍යාපනය ඒ නිසා මොකද මේ කරමින් තිබෙන්නේ මේ කරමින් තිබෙන අන් කවරක්වත් වෙවේ ලංකාවේ පළමු වතාවට රට ගොඩනගන පළමු වතාවට ජනතාවගේ ප්‍රශ්න විසඳලා ආණ්ඩුවක් මෙතර කල් ආණ්ඩුව හදුවා තමයි හැබැයි ආන හැම ආණ්ඩුවකම උනේ රට කඩා වැටුණා ඒගොල්ලෝ දිනුනා ජනතාව දුප්පත් වුණා පාලකයා පොහොසත් වුණා ඕක තමයි දශක ගණනාවක් අපේ ආණ්ඩුව ආණ්ඩුවලින් වෙච්ච ප්‍රතිඵලය අපි අද හදලා තියෙන ආණ්ඩුවක් රට ගොඩනගන ජනතාව බලා ගන්න ජනතාවගේ ජීවිතේ උසස් කරන ආණ්ඩුවක් විතර කට්ටිය කියනවා වැඩි කල් යන්නේ ඇලු මොකද කියන්නේ මොකද කියන්නේ මතක තියාගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපහු හැරෙන්නේ නැහැ මේ රට හදලා මිසක කියලා මතක තියාගන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ඔව දුකට කියන කතානි ඔව දැන් අපි කොච්චර ඇහුවද 100%ට 3 කොහොමද දිනන්නේ කියලා කිව්වා අපි කිව්වා දිනන විදිය ඊට පස්සේ කිව්වා දිනුවට පස්සේ ආණ්ඩුව ගෙනියන්න කොහොම 3 දෙනානි ඉන්නේ කියලා අපි තා හොඳින් පෙන්නලා තියෙනවා 3 දෙනෙක්ගේ ආණ්ඩුව කරන්නේ කොහොමදත් කියලා ඊළඟ අපෙන් ඇහුවා දිනුවට පස්සේ ජාත්‍යන්තර සබත්තා නැතුව යන්නේ ශක්තිමත් ජාත්‍යන්තර සබත්තා තිබෙන බව අපි තහවුරු කරලා තිබෙනවා ඊට පස්සේ අපෙන් ඇහුවා දිනුවට පස්සේ ආර්ථිකය කරන්න කවුද කියලා අපි පෙන්눔 කරලා තියෙනවා ඒ නිසා හැම වෙලාවෙම මේගොල්ලෝ මොකද කරේ හැම වෙලාවෙම මේගොල්ලෝ හිත හදාගන්න දේවල් කිව්ව දුකට දැනුම් කියන්න පටන් අරන් තියෙන දුකට මාස 3යි 6යි පහු අපි කියන්නේ මතක තියාගන්න මේ ආණ්ඩුව තමයි මේ රට ගොඩනගන ආණ්ඩුව මේ ආණ්ඩුව තමයි ජනතාවගේ ජීවිත උසස් කරන ආණ්ඩුව අන්න ඒක සඳහා අපිට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අවශ්‍යයි පාර්ලිමේන්තුවේ හොඳ බලයක් ඕන හෙල්ලෙන්නේ නැති ආණ්ඩුවක් හදාගන්න ඕන පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕන එකිනෙකාට රටට වැඩදායි වැඩ කරනකොට කකුලෙන් අදින්න දෙන්නේ නැති පාර්ලිමේන්තුවක් හදාගන්න ඕන අන්නේ පාර්ලිමේන්තුව හදන්න නම් මොකද කරන්න ඕන නොවැම්බර් මාසේ 14 වෙනිදා මාලිමාවෙන් වැඩිම පිරිස පාර්ලිමේන්තුවට යවන්න තීන්දුවක් ගන්න ඕන තමුන්නාස්සේලා ලෑස්තිද ප්‍රශ්නේ තියෙන්නේ මේසරේ ඡන්දෙ ටිකක් කම්මැලිනේ පොඩි කම්මැලි ඡන්දයක් තියෙනවා ඇයි වෙනදා මෙහෙමනේ වෙන ඡන්ද මතකද ඈ කොඩිවැල් ගිනි තියෙනවා කාර්යාල ගිනි තියෙනවා අනේකට පහර දෙනවා නේද වාහන රත පෙළපාලි දුවනවා දැන් තියෙනවද එහෙමව මේවා තමයි ඡන්ද කියන්නේ මේ මේගොල්ලෝ මෙච්චර කාලයක් ඡන්ද නෙවෙයි කරේ මෙච්චර කාල කරමු ඡන්ද නෙවෙයි ඡන්ඩි ගම්වලට එනවා සමෘද්ධිය කපනවා කියනවා කිව්වේ නැද්ද ගම්වලට එනවා නේද තර්ජනය කරනවා ආණ්ඩු යාන්ත්‍රණය උපයෝග කරගන්නවා ආණ්ඩුවේ කට්ටියවිලා හාල් බෙදන්න පටන් ගන්නවා ආණ්ඩුවේ කට්ටියවිලා ඇප්ලිකේෂන් බෙදන්න පටන් ගන්නවා ආණ්ඩුවේ කට්ටියවිලා තහඩු බෙදන්න පටන් ගන්නවා අද ඒවා මුකුත් තියනවද නෑ මේවා තමයි ඡන්ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමයි ලංකාවේ පළමු වතාවට නිදාස් මැති වර්ණයක් මේ රට තහවුරු කරලා තියෙනවා ඒවා ජයග්‍රහණ ඔය පිට රට ඉන්න තමුන්වංශලගේ දුවදරු කතා කරලා කියනවනේ මේ දවස්වල අපේ රටේ ඡන්දේ ඡන්දයක් තියෙන බව පේන්නෙත් නෑ ඒත් අපේ රට තේමනේ හොඳයිනේ හොඳ නැද්ද අපිට ඕන ගහ ගන්න ඡන්දද කාර්යාල ගිනි තියා ගන්න ඡන්දද කොඩිවැල් ගිනි තියා ගන්න ඡන්දද ආණ්ඩු බලය උපයෝග කරන මරකම් කරන ඡන්දද අපිට ඕන වාහන පෙළපාලි යන ඡන්දද නෑ අපිට ඕන ජනතාව ගාවට ගිහලා නිදහසේ අදහස කියලා ඒ ජනතාවගේ මතය දිනා ගන්න ඡන්ද අන්න එහෙම ඡන්දයක් ජාතික ජන බලවේගයේ අපි මේ රටට ආරම්භ දීලා තියෙන පළමු වතාවට මේවා පළමු වතාවට මේ රටේ සිද්ධ වෙන්නේ මේවා තමයි වෙනස්කම් මෙහෙම තමයි වෙනස්කම් සිද්ධ වෙන්නේ
හැම අවස්ථාවකම රටට අලුත් වෙනස්කම අපි වැඩ බාර ගන්නවා රටට අලුත් වෙනස්කම අපි කැබිනට් මණ්ඩලයක් හදනවා රටට අලුත් වෙනස්කම අපි වැඩ කරනවා රටට අලුත් වෙනස්කම අපි ඡන්ද කරනවා රටට අලුත් වෙනස්කමක් මෙහෙම තමයි රටක් වෙනස් වෙන්නේ ඒ නිසා මේ කෙටි කාලය ඇතුළත මේ රට සුබදායි දිශාවට අපි වෙනස් කරලා තිබෙනවා මේ අවුරුදු අපේ ඵලයේ ඇති බලයේ තියෙන කාලය තුළත සහතික වශයෙන් මේ රට හොඳ දිශාවට වෙනස් කරන රාජ්‍ය පොට පරිවර්තන කරනවා එවෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු පෙරට එමු ඉදිරියට එමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැමදෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි ඔබව ආමන්ත්‍රණය කළ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක සහෝදරයාට සහෝදරාත්මක ස්තුතිය පිරිනමමින් මෙම ඓතිහාසික මහා රැලියේ වැඩ කටයුතු සමාප්ත කරමින් ස්තුති කතාව සිදු කරන්නටයි